බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනු ලැබේ. මේ වාක්‍යයේ මොන වාක්‍යයක්ද? කර්මකාරක. කර්මකාරක වාක්‍ය. දැන් කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය පිළිබඳව දැනගන්නත් එපැයි. එතකොට කර්තෘකාරක වාක්‍යයක් ගත්තාම මේක කර්තෘකාරකයට හරවන්න බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ඒ හරි පේනවනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරයි. මේ කර්තෘකාරක වාක්‍ය පාලියට දාන්නකෝ. බුද්ධෝ ධම්මං දේශේති. බුද්ධෝ ධම්මං දේශේති. මේ කර්මකාරකයට හැරුවොත් බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ දේශනු ලැබේ. කොහොමද ආනන්ද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ කියන්නේ මේක ඇවිල්ලා කර්තෘ මේකට කියනවා අනුත්ත කර්තෘ කියලා. මේක අපි දාන්නේ තතියාවෙන් දාන්නේ මේ පදේ දාන්නේ තතියාවෙන් අනුත්ත කර්තෘ දාන්නේ තතියාවෙන්. මොකක් දාන්නේ කොහොමද දාන්නේ? බුද්දේන. බුද්දේන. ධම්මං කියන්නේ කොහොමද අපි දාන්නේ? ධම්මෝ. ධම්මෝ කියලා දාන්න. ධම්මෝ. දේශනා කරනු ලැබේ. දේශනු ලැබේ කිව්වොත් එහෙම. දේශීයතේ දාන්න. දේශීයතේ. ඒ කියන්නේ අපි මේක දාන්නේ අර ක්‍රියාපදවල තියෙනවනේ මේ අත්තනෝපද. අත්තනෝපදයකින් පටන් පුරුෂ ඒක වචනේ තමයි දාන්නේ අපි. මේක ලියාගන්න. හාමුදුරුවෝ, ඔව්, බුදුරජාණන් වහන්සේ විසින් කියන එක තතියාවෙන් කියලා ධම්මෝ කියන එක පටමාවෙන් තියන්න ඕනේ නේද හාමුදුරුවෝ? ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ කර්මය උක්ත කරන්න ඕනේ. මේ කර්මපදයේ උක්ත කරන්න ඕනේ. කර්මය උක්ත වෙනවා. කර්මකාරක වාක්‍ය වල කර්මය උක්ත වෙනවා. මතක තියාගන්න කර්තෘ අනුත්ත වෙනවා. ඒ කර්තෘ දාන්න ඕනේ කර්මකාරක වාක්‍ය. දැන් කර්මකාරක වාක්‍යයන් නම් ඒක තතියාවෙන් තියන්න ඕනේ කර්තෘ. ඒකට කියනවා අනුක්ත කර්තෘ. අපි කර්ම මේ තතියා විභක්තියෙන් තමයි තියන්නේ අනුක්ත කර්තෘ. එතන කර්මපදය මැද තියෙන කර්මපදයේ මොනවද දේශනා කරන්නේ? ධර්මයේ. ධර්මයේ කියන එක උක්ත වෙනවා. ධම්මෝ කියලා දානවා අපි. හරි අඳුර. හරි. උඹ ගෙදර යනවා නම් යන්නේ නෙහිනම්
ඔව් නම් මමද යන්නේ කොහොමද අපි දාන්නේ කොහොමද මේක දාන්නේ ත්වං ගේහං ගච්ඡෙය්‍ය ත්වං ගේහං ගච්ඡෙය්‍යද දාන්නේ යාසි ගච්ඡෙය්‍යාසි ඈ ගච්ඡෙය්‍යාසි අහංච අහංච ගච්ඡා ගච්ඡිසාමි ගච්ඡිසාමි ආහංච ගච්ඡිසාමි හරි ආද හරි මරණවේ ඊළඟට ඔබ හැර මට ජීවිකාව ගෙන යන්නට නොහැකි. නොහැකි. කොහොමද? ත්වං විනා කියලා දානවා. විනා කියන්නේ හැර කියන එක. විනා. මට ජීවිකාව ගෙන යෑමට නොහැකිය. කොහොමද කියන්නේ? මයන් ජීවිකං කපේ තුනසක්ක. අන්න හරි. මයන් දාන්න පුළුවන්. මේ දාන්න පුළුවන්. මමන් දාන්න පුළුවන්. මම දාන්න පුළුවන්. මම කියලා දාන්න පුළුවන්. ජීවිකං කපේ තුන. නසක්ක නසක්ක කප්පේතුන්ගේ තේරුම මොකද අහන්න? ඒ කියන්නේ ගෙන යන්නට කියන එක තමයි ජීවිකම් කප්පේතුන් ජීවිකාව ගෙන යනවා කියලා කියන්නේ ඒකේ. අන්තිම එක නසක්කානේ තාඳුර නසක්කා ඈ නසක්කා නොහැකිය හරි හාඳුර ඊළඟට අපි බලමු අශ්වයා වේගයෙන් මාර්ගයේ තුයි වේගයෙන් මාර්ගයේ තුයි මාර්ගයේ තුයි කොහමද අස්තෝ වේගේන අස්මෝ අස්තෝ අස්සෝ සීගේන වේගේන දාන්න පුළුවන් සීගේන දාන්න පුළුවන් මග්ගේ ධාවති දානද මග්ගේ මාර්ගයේ කිව්වා මොකද්ද විභක්තිය අපි දාන්නේ සත්තමිනිය සත්තමේ විභක්තිය දාන්නේ මාර්ගයේ මග්ගේ ධාවති හරි හදර හරි
ඊළඟට මේක භික්ෂූන් අතරේ ආනන්ද තෙරුන් අග්‍ර උපස්ථායක විය. මේක විශේෂ එකක් පාලි භාෂාවේ තියෙන දන්නෝ දනිති කොහොමද කියන්නේ? බික්කෝසුන් ඔව් මට ඇහෙන්නේ බික්කුසු බික්කුසු හරියට මාරි බික්කුසු ආනන්ද තේරු ආනන්ද තේරු ආනන්ද තේරු ආනන්ද තේරු අග්‍ර උපාසක උපස්ථායක අග්ග උපස්ථායක මොකද්ද කියන්නේ උපස්ථායක උපස් උපට්ඨායක මෙතන දාන්න පුළුවන් අහෝසි ඔව් බවි කියලා දාන්න බවි හරි හඳුරු හරි හඳුරු ඔව් ගොය බවි කියලා තියෙන තැනට අබ්බවි කියලා දාන්න බෑද පුළුවන් ඒක එහෙම ගැටලුවක් නෑ කියන බවි කියන තැනට අබවි තියෙනවනේ බවි අබවි අබවි අබවිසු බවිසු අබවෝ බවෝ අබවිත් බවිත් අබවින් බවින් අබවින්ම බවින්ම එමණි වර්ණ නැගෙන්නේ ඒකේ දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන් බවි කියලා දාන්න පුළුවන් අබවි කියලා දාන්න පුළුවන් හරි තව එකක් අපි බලමු ඒ සහෝදරයින් අතර අතර ඒ සහෝදරයින් අතර දේවානම් පියතිස්ස පිනෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත විය. කොහොමද කියන්නේ? තේසු බාතුසු අන්න හරි තේසු බාතුසු දේවානම් පියතිස්සෝ පුඤ්ඤ පඤ්ඤා දෙකෝ දේවානම් පියතිස්සෝ පිනෙන් සහ ප්‍රඥාවෙන් කියන්නේ කොහොමද? පුඤ්ඤ පඤ්ඤා දෙකෝ ඔව් අපිට මහාවංශයේ දීලා තියෙනනේ පුඤ්ඤ පඤ්ඤා දිකෝ පුඤ්ඤ පඤ්ඤා දිකෝ අහෝ ඔව් අහෝ කියලා දාන්නත් පුළුවන් ඈ මෙතන බවි කියලා දාන්නත් පුළුවන් ඈ බවි කියලා දාන්නත් පුළුවන් අර ගාථාවට අනුව ඉතින් ඒක දාලා තියෙනවා හාන්දරෝ ඔව් ඔය අතර කියන එක නම මොකක්ද දෙන්නේ ඒකට? අන්න ඒක මෙහෙමයි දැන් මතක තියාගන්න දැන් ඒ කියන්නේ යම් කිසි ගොඩකින් යමක් වෙන් කරලා ගන්නව නම් මෙතන එහෙම එකක් තියෙන්නේ. ඒකයි අපි සත්තමී ඒක වචනේ දාන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ යම් ගොඩකින් යමක් වෙන් කරලා ගන්නව නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ සිස්සේසු ශිෂ්‍යයන් අතර දැන් සිස්සේසු කියන එක අමුවෙන් ආවොත් ඒ කියන්නේ ඒක සිස්සේසු ශිෂ්‍යයන් කෙරෙහි කියලානේ අපි කියන්නේ බුද්දේසු බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ඊළඟට දේවේසු දෙවියන් කෙරෙහි හැබැයි මේ වගේ වාක්‍යයක් ආවොත් හොඳට මතක තියාගන්න පුළුවන් මේ වගේව අනිවාර්යෙන් එන්න පුළුවන්
මේ අතර කියන එක ආවුත්ේම ඒක ඇවිල්ලා ගොඩකින් යමක් වෙන් කරලා ගන්නවනේ කියන්නේ. දැන් සහෝදරයින් අතර දේවානම් පිදිස්ස අග්‍රයි කියලා නේ කියන්නේ. එතකොට සහෝදරයෝ අතර ඉන්න දේවානම් පිදිස්ස නිකන් උලුප්පල වෙන්නනවා. එයා මේ ඈ දැන් භික්ෂුන් වහන්සේලා අතර ආනන්ද තෙරුන් වහන්සේ අතර භික්ෂුන් වහන්සේලා අතර ආනන්ද හාමුදුරුවෝ අග්‍රයි කියලා උලුප්පල පෙන්නනවා ඒක. උස්සලා දෙනවා. එහෙනම් ඒ අතර කියන එක මේක මේකට වෙන වචනයක් නෑ මේකට දාන්නේ සත්තමේ විභක්ති පදේ තමයි දාන්නේ. වාතුසු සහෝදරයින් අතර දේවේසු දෙවියන් අතර ඈ නාගේසු නාගයන් අතර ඈ ඒ විදිහට පැහැදිලි නේද? අතර අතරින් එහෙම කොහොම තිබ්බත් එකයි නේ හඳුර. ඔව් ඔව්. ඒ කියන්නේ මේක දැනගන්න ඕනේ මේකක් ආවොත් මේ මේක ඇවිල්ලා මේ 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 නිර්ධාරණාර්ථයේ සත්‍යමී කියලා නේ කියන්නේ. එතකොට මේ මේක සත්‍යමීයෙන් එන්නේ කියන එක මතක තියෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි හඳුර. හරි හඳුර තේරෙනවා. මේ 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 වගේ වාක්‍ය හොඳට බලාගන්න. මේ ඔබලා ඉල්බ ඉගෙන ගැනීමට පාසලට යන්න එපා. කොහොමද කියන්නේ? තුම්මේ තුම්මේ සිප්පං උගන්හින්තු සිප්පං උගන්හින්තු 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 පාඨශාලා 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 මා ගච්ච පාඨශාලා මා ගච්ඡත ධානයක් ගච්ඡත මා ගච්ඡත යන්න එපා කියන්නේ මේක දැන් ඔබලානේ තුන්හේනේ එහෙනම් ගච්ඡත හරි ආන්දර දැන් මෙහෙම අපගේ ගෙදර බුදුන් නැත්තම් වන්දීමට වැඳීමට අපි එහෙම හදමුකෝ. එතකොට එක එක දේවල් අපිට මේකේ හදා ගන්න පුළුවන් නේ. මොමාරි හදමු වාක්‍යනේ හදන්න ඕන. බුදුන් වැඳීමට කැමති. කැමති. ළමයි කැත. කොහොමද අපි දාන්නේ? අපගේ ගෙදර අම්හාකංගේ අම්හාකංගේ බුද්ධං වන්දිතුම් බුද්ධං බුද්ධං වන්දිතුම් බුදුන් වැඳීමට කාටද වඳින්නේ? බුද්දස්ස බුද්දස්ස වන්දිතුම් වන්දිතුම් වැඳීමට කැමති ඉච්ඡ. දැන් මේමනේ උපස්ථාන කිරීමට කැමති වඳින්නට කැමති ඒවට කියන නම් පාලි වාක්‍ය තියෙනවා වචන තියෙනවා. කොහොමද ඒක දාන්නේ? නමිච්චු තුන්නේ වැඳීමට කැමති
දැන් අර ඕක උපජ්ජාය වත් එහෙම තියෙනවා ඈ මොකද්ද මොන කැමතිද මේ පිණ්ඩපාතය යාමට කැමතිනම් නමාසිතු කාම මොකද්ද නමාසිතු කාම ඔව් පිණ්ඩපාතය යාමට කැමතිනම් කොහොමද අපි කියන්නේ පිණ්ඩු කාම පිණ්ඩිතු කාම උපජ්ජාය වත් එහෙම තියෙනවනේ මොකද්ද කැමතිනම් අඳනේ දෙනවා කාමෝ ඈ අවසානට කාමෝ කියලා නේද ඔ කාමෝ වෙනවා කොහොමද දාන්නේ ගච්ඡතු කාමෝ ගච්ඡතු කාමෝ නමතු කාමෝ මේ වන් වන්දිතු කාම වන්දිතු කාමෝ වන්දි තුන්නේ අපි දාන්නේ වැඳීමට කැමති වන්දිතු කාමෝ බාලකෝ වන්දිතු කාමෝ බාලකෝ ඇත සන්ති ඇයි සන්ති දෙන්නේ ඇතනේ අත්ති අත්ති ළමයි ඇත්ති සෝරි ආ අත්ති අත්ති ඈ අම්මා කංගේ බුද්දස්ස වන්දිතු කාමෝ බාලකෝ අත්ති හරි ඊළඟට තිරිසන් සතුන් අපිරිසිදු ජලය බීමට කැමතිය කොහොමද කියන්නේ තිරච්ඡාන සත්තාසන් තිරච්ඡාන සත්තා අනුරණේ සිංහල වාක්‍ය අන්තිම ටික මොකද්ද කැමතිය කැමතිය කැමති කියන එකනේ කැමති කැමති කියන එක මේ තිරච්ඡාන සත්තා කියලා කියන්නේ තිරච්ඡාන කියන්නේ තිරිසන් කියන්නේ කොහොමද සත්ත්වෝනේ ආයේ සත්තා අමුතුවෙන් දාන්න ඕනේ නේ එහෙනම් තිරච්ඡාන ඔව් තිරච්ඡාන හෙලෝ බාදී ඔව් සිංහල වල සිංහල නම් සාමාන්‍යයෙන් මේක නැහැ නේද? ආයි මේ පොඩ්ඩක් ගෲප් එකේ වෙන්න දාන්න. ඔව් මේ මේ ඕක මට මේ අපේ යන ආගමෙන් කවුරු වාරිස් ළඟ තියෙනවා වගේ මට වාරිස් පොතෙන් ගන්න. මම බාස් එකක් නේද? සමාජ ගතන ඔබෙල්ලන්ට ගෝඩකට තිරච්ඡාන අපිරිසිදු ජලයේ බීමට අසුද්ධ ජලං අසුද්ධ ජලං බීම මිතුකාම පිටුකාම පාතුන් නේදන් පාතුම් පාතු බොන්නට කැමති ඉච්ඡන්ති ඔව් ඉච්ඡන්ති ඒ කියන්නේ නරක වගේ මේක ගන්න බෑ හොඳේ මේක දැන් අවසානයක් නේ දැන් යන්නට කැමති
කියනකොට ගච්ඡතුකාමෝ තමයි. හැබැයි මේකේ අවසානයේට දෙන කැමති කියලානේ තියෙන්නේ. හරිද? එතකොට මේකේ පාතුකාමෝ කියලා එහෙම දාන්න බෑ හොඳේ. එහෙම දාන්න බෑ. ලියාගත්ත නේද? ඔව් අල්ල. ඊළඟට ඉස්ත්‍රේහු. ඉස්ත්‍රේහු කියනකොට මේ යන්නත් දාන්නේ නැහැ. මේක නෑ නේද? නෑ අඳුර. මේකනේ දාන්නේ. ඔව්. ඉස්ත්‍රේහු දරුවන් නලවති. ත්‍රේහු දරුවන් නලවති කොහොමද කියන්නේ? ස්තියෝ ඉති ඉති ඉතියෝ ස්තියෝ දරුවන් නලවති. දාරකං ලාලෙන්ති. දාරකා ලාලෙන්ති. දාරකංද දාන්නේ. දාරකේ. 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 දාරකේ නලවති. ලාලෙන්ති. ලාලයන්ති. 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 හරි නාඳුර. හරි. ඊට පස්සේ අපි මෙහෙම දාමු. පොල් ගහ වනාහි. පොල් ගහ වනාහි. තාල වර්ගයට අයත් ගස් අතර එකක් වේ. කොහොමද දන්නා? නාලිකේරෝ පණ. නාලිකේරෝ පණ. නාලිකේරෝ පණ. තාල වග්ගං. දැන් මේක දැන් කල්පනා කරලා බලන්න. තාල වග්ගේසු රුක්කේසු. තාල වග්ගේසු රුක්කේසු. රුක්කේසු. ඒකම් භවති. ඒකෝ භවති නැත්නම් හෝති. හරිද? හරියද? හරි. ඊළඟට ඇය ගමින් කමට
යයි සා හා ගාමං ගාමි ගමින් ගමට ගාමෝ ගාමි නෑ ගාමස්ස ගාමි නෑ ගාමීන ගාම නෑ ගාමං ගාම අන්න හරි ගාමං ගාම මේක එක එකක් මේ ගමින් ගමට ගාමං ගාම නගරේ නගර නගරන් නගරන් එහෙම දාන්න පුළුවන් ඈ මේක පාලි භාෂාවේ තියෙන එක ක්‍රමයක් ගාමං ගාමං මතක තියාගන්න දෙවියයි භක්තියෙන්මයි පද දෙකෙන් දාන්නේ එතකොට ගාමං ගාමං ගච්ඡති හරි ඊළඟට ඇය මා සමග කැලයට ගොස් දර ගිනා මාය කොමදානි හා හා මම සද්දින් අටවෙන් ගන්තා මම සද්දින් දෙන්නේ මයා සද්දි නැත්තම් සමම් සමග කියලා දාන්න පද සාකම් කියලා දාන්න පුළුවන් සහ සාකම් කියන්න පුළුවන් සාකම් සහ සද්දින් සමම් සාකම් සාකම් කියලා දානවද සමග කියන්නේ සහ සද්දින් සමම් විතරයි නේද සහ සද්දින් සමම් විතරයි දාන්නේ සාකම් කියලා කියන්නේ අත්ත කියන එක මේ කියන බලන්න සා සද්දින් සමම් මොකන එකක් දානවා මයා තතියයි බත්තින් එක දානවා වණං ගන්ත්වා ඔව් වණං ගත්තා අටමින් ගන්ත්වා දාරුම් කෙනා බාය දරු දාරුම් 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 ආහාරි ආහාර හරි අඳුර හාමුදුරුවෝ මේ සමන් කියන්නේ සමග නේද සහ සද්දින් සමන් ඔව් සද්දින් දාන්න පුළුවන් හොරි මම මෙතන සමග කියලානේ දාලා තියෙන්නේ සද්දින් සමන් නේ සමන් කියන එක තමයි සමග කියලා දාලා තියෙන්නේ මම හරි නේද මකන්නම් හරි අඳුර ඊළඟට අපි හැමදාම සෙල්ලම් කරමු සෙල්ලම් කරමු මයම් ප්‍රතිදිනම් ක්‍රීඩාම ප්‍රතිදින මයා සබ්බදා මේ නවාද ප්‍රතිදිනම් කියලා දාන්න එපා පාලි භාෂාවේ මේ ඒ කියන්නේ ප්‍රතිදිනම් කියලා දාන්න ඕන නැත්නම් සදා කියලා දාන්න ඕන හරි සබ්බදා කියන්නේ මේ දාන්න සබ්බදා දාන්නත් පුළුවන් සෙල්ලම් කරමු කී ලේම
හරි අඳුර හරි මම අතින් පහනක් අල්වමි අහං හත්තේන අහං හත්තේන අතින්නේ පදීපං පදීපං නැත්නම් දීපං ජාලේමි ගල්වමි ජාලේමි හරිද හරිද හරි 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 ආදර හරි ඊළඟට මේක මෙහෙම දාලා මම අතින් පහනක් දැල්වීමට කොහෙටද යන්නේ පන්සලේ ඉඳලා පාඩකල් වන්නේ පන්සලට ඊයේමි කියන බලන්න දැන් හත්තේන හදීපං ජාලිකෝ පන්නසාල හත්තේන හදීපං ජාලිතුම් ජාලේතුම් පන්සලට ගියේ පන්නසාලන් ගියේ මේ ගච්චින් හරි අඳුර හරි ඊළඟට ඔබලා කියලා කියන්නේ මිරිකලා නෙවෙයි ඔබලා මේ අහසේ ඉර බලමු තුමේ ආකාශ ඉර බලහු සූර්යයන් පස්සද සූර්යයන් පස්සට හරි ආදර හරි ඊළඟට අඟුලි මාල
මිනිසුන් මරා නිතර පව් කළේ ය අංගුලිමාලෝ මනුස්සේ මහරිත මනුස්සේ 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 නැතන් නරේ කියලා දාන්නත් පුළුවන් නරේ මාරේ නිච්චං නිච්චං දාන්න පුළුවන් අපතන් අපතන් කියනවා නිතර කියන්න සතතන් පෞකලේය පාපි පාප කම්මං අකරි ඔව් පාප කම්මං කියලා දාන්න පුළුවන් පාපං කියලා දාන්න පුළුවන් පාප කම්මං පෞකම් හරි 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 මොදේ හරි හරි පොඩ්ඩක් ඉන්න වහන්න හරි හඳුන අතන තියෙන්නේ සප්තනම් පාපන් නේද සතතන් කියලා තියෙනවා මෙතන පාපන් කියලා දාන්න පුළුවන් පාප කම්මන් කියලා දාන්න පුළුවන් මෙතන නිච්ඡන් සතතන් ඔය දෙකම සතතන් කියන එකක් නිතර කියන එක ඊළඟට පසුගිය ප්‍රශ්න පත්‍රයක දැන් ධනවතුන්ගේ පුත්‍රයෝ සැමදා ප්‍රඥාවත් වූ නොවේති කොහොමද දන්නේ ධනවන්තස්ස පුත්තං ධනවන්තානං ධනවන්තානං ධනවතුන්ගේ ධනවන්තානං ඈ ධනවන්තානං පුත්තානං පුත්‍රයෝනි පුත්තා පුත්තා සබ්බදා සදා සදා සබ්බදා වන එක ගන්න සදා සබ්බදා ප්‍රඥාවත් වූ කොහොමද දන්නේ පඤ්ඤවන්තා පඤ්ඤවන්තේසු තේසු වේ දන්නේ පඤ්ඤවන්තා ඔව් ඔව් පඤ්ඤවන්තා පඤ්ඤවන්තා නභවති අභවි නභවති නෑ දාන්න නෑ භවි දාන්න පුළුවන් නෑ සෝරි වෙති කියලා භවති 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 නභවති භවಂತಿ භවಂತಿ වැර මාර්ගනා කියලා එක මගේ පිටි තේනවා බවන්ති හාමුදුරුවෝ ඔව් ධනවතුන්ගේ පුත්‍රය කිව්වම එක විභක්තියකින් එන්නේ
එකම විභක්තියකින් නෙමෙයි එන්නේ මේක දැන් අයතිය හැකියි දැන් පුත්‍රයෝ කාගේද ධනවතුන්ගේ නේ නං අයතිය හැකියි මේ පදයෙන් තියෙන මේක චට්ටි විභක්තිය ධනවතුන්ගේ පුත්‍රයෝනේ එහෙනම් ධනවන්තානං පුත්තානං කියලා ගන්න බෑ ධනවතුන්ගේ එහෙනම් ධනවතුන්ගේ පුත්‍රයන්ගේ එහෙම එන්නේ එතකොට පුත්‍රයෝන ධනවත් දැන් ඒ පොකර බුද්දස්ස සාසනන් වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ සාසනය. එතකොට බුද්දස්ස සාසනස්ස කියලා දාන්නේ නැහැ නේ අපි. පැහැදිලිද? හා හරි හරි. එතකොට ධනවතුන්ගේ පුත්‍ර ඒ කියන්නේ දැන් එහෙම දැම්මොත් එහෙම දැන් පුත්තානන් කියලා ධනවතුන්ගේ පුත්‍රයන්ගේ සමදා ප්‍රඥාව ඒක ගැලපෙන්නේ නැහැ නේ. එතකොට ධනවන්තානම් පුත්තා කියලා දාන්නේ. අයතිය හැකීම පරි මේ පුත්‍රයෝ කාගේද ධනවතුන්ගේ. හරි හඳුන. ඊළඟට ඊළඟ අපිට දාමු මට දෙකක් මොන දෙකක්ද අපි දාමු මට විහාර දෙකක් ඈ ඇත පන්සල් දෙකක් ඇත ඔබ දන්න මේ දෙවිහා ඔබය විහාරාණ විහාර දෙකක් එතකොට විහාරාණි විහාරාණි අත්ති ආන්දරෝ ඔව් මේ උභය විහාරා කියන එක වැරදිද නැද මේක උභය විහාරං කියලා ගන්නත් පුළුවන් නේ උභය විහාරං ඒ කියන්නේ විහාර දෙකක් කියන එකම තමයි උභය විහාරං හරි හා ඊළඟට පෙපි මුනිවරුන්ට ආහාර දුන්නේහු කොහොමද දන්නේ තුම්හේ මුනීනං ආහාරං දුන්නේහු දදිත්ත හරි හරි
ඊළඟට තව එකක් ඈ. ඔබ මට අඹ ගෙඩියක් දුන්නේහි අර කලින් එක මේ කලින් ඇවිත් තිබුණ එකක් ඈ. ඒ කියන්නේ මගේ මොකද්ද තිබ්බේ? තෙපි මුනිවරුන්ට ආහාර දුන්නේ උ කියන එක කලින් ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබුණ එකක්. ඒක ඇවිත් තියෙන්නේ 2019 පේපරේ. ඔබ මට අඹ ගෙඩියක් දුන්නේ කොහොමද කියන්නේ? තුවන් මේ තුවන් මේ තුවන් මේ අම්බ පලන් අම්බ පලන් දදු අම්බ පලන් දදු මොකද දදු දදුද දදු දදු දදී දදින්සු දදෝ දදිත්ත දදින් දදින්ස දදෝ එන්නේ හරිද? හරිද? හරි. ඊළඟට නැවතත් ප්‍රශ්න පත්‍රයක තියෙන එකකට යමු. මිනිස්සුෝ දාන ආදී පින්කම්කට ස්වර්ගයේ උපදෙති. මිනිස්සුෝ දාන ආදී පින්කම් කොට පාරකේ උපදිති. කොහොමද දන්නේ? මනුස්සා දානාදී පුඤ්ඤං කත්වා පුඤ්ඤ සම්මං පුඤ්ඤාණි කියලා දානවා කත්වා සග්ගේ උපජ්ජසන්ති උපදිති උපජ්ජන්ති උපජ්ජන්ති හාමුදුරුවන පුණ්‍ය කම්මානි කියලා දාන්න පුළුවන් නේ? ඔව්, මින්කම් ආව පුඤ්ඤානි කත්වා කෙනෙකුට පින් කොට කෙනෙක් පුණ්‍ය කම්මානි කියලා දාන්නත් පුළුවන් ඈ. පින්කම්නේ පුණ්‍ය කම්මානි නිවැරදිව දානවා නම් එහෙම තමයි. පුණ්‍ය කම්මානි දැනට අපි වාක්‍ය කීයක් විතර ලියලා තියෙනවද? 42යි ආ. ඉවරයි නේද මේක මකන්න?
හාමුදුරුවෝ ඔව් ඝන ගැන ඝන තියෙන ඒවා ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉච්ඡති කියන එකේ මේ ධාතු වෙන්නේ ඉත් ධාතුවනේ ඔව් ඒ ධාතු ගණේ මොකක්ද ආ ඉච්ඡති ඉච්ඡති ධාතු අන්දරෝ ඉද ධාතුනේ අන්දරෝ ඉච්ඡ කිව්වහම මේකද මේ ඉජ්ජ නෙවෙයිනේ නේ මේක නෙමෙයි ඉසුන ඉසුන ගාම නෑ හාමුදුරුවෝ නැති වෙයි කියන අල්ලයි කියන ඔව් ආයන උඩේ හාමුදුරුවෝ ඉච්ඡති ඒතර හිට කියන එකනේ මේක එන්නේ හාමුදුරනේ මේ මේකද ඉසුනේ වේද හාමුදුරුවෝ ඔව් හිතු ඉසු ඉසු ධාතු මේක આવොත් එහෙම ධාතු ගණේනේ චුට්ටක් එන්නකෝ ඈ මන්ට මම මේක ඔමින්න මේක රුදාදී ගණේ වෙන්නේ නැහැ මේ රුදාදී ගණේ කියන වර්ගාන්ත අක්ෂරයක් ප්‍රති වර්ග අක්ෂරයක් තියෙනවනේ රුදාදී වෙන්නේ ඊට පස්සේ මේ ඒ පොඩ්ඩක් මම මේක මේ ගෲප් එකට දානද බලලා මට මේ හරි හාමුදුරුවෝ ඒක හම්බුනේම නැහැ හෙව්වා හරි මම ඒක බලලා කියන්නම් ඈ ඕකේ විද්ව වෙන එක තිබ්බේ උදාදිතෝ නිග්‍රහිත පුබ්බංච ස්වාදිතෝ නෝන අනාච උදාදී ගණේ එක තැනක තියෙන ඔය වගේ එකක් ඒ උනාට ඕකට එන්නේ නැහැ ඒක උදාදී ගණේ රුදාදී ගණේ නෙමෙයි රුදාදී ගණේ කියන්නේ මේක නෙමෙයි රුදාදී ගණේ කියන්නේ ප්‍රත්‍යයන් කරපුවාම වෙන්න ඕනි දැන් ප්‍රත්‍යයන් කරපුවාම තියෙන්න ඕන වර්ගාන්ත අක්ෂරයක් නැති වර්ගාක්ෂරයක් මේක ඇවිල්ලා මේ මට මේක මතකයි මට මේ මේ උච්චති කියන එක අර මේ මේක මම බලලම කියන්න මම මේක මේ හරියට බලලා කියන්නම් මං ඈ හරි හාමුදුරුවෝ මේක නැත්තම් වෙලාව ටයිම් එක යනවනේ පොඩ්ඩක් මේක මට පොඩි මෙවෙ එකක් තිබ්බ නෝට් එකක් ඒක මම බැලුවේ චුට්ටක් තියෙනවද කියලා ඒක හොයන්න ටිකක් වෙලා රයිට් තව විනාඩි
හතරක් විතර තියෙනවා. යාචකයා පොල් ගෙඩියක් ඉල්ලයි. කොහොමද කියන්නේ? යාචකෝ යාචකෝ නාලිකේරම් නාලිකේර පලම් යාචති 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 යාචති. හන්ද්‍රනේ සංස්කෘතේ නම් එච්ච තියෙන එක තුදාති ධාතු වලට කියලා තියෙනවා. තුදාදී තු ඔ හා හා ඒක යන ද්විත්ව වෙන එක නේද? අවිකරණ ප්‍රත්‍ය. අවිකරණ ප්‍රත්‍ය තියෙනනේ. එහෙම යන්න. ඒ කියන්නේ සංස්කෘතේනේ. එතකොට මේකේ අවිකරණේ තියෙන්නේ බුආදිතෝ රුදාදිතෝ නිග්ගහිත පුබ්බංච ස්වාදිතෝ නුනා උනාච තනාදිතෝ ඕ ඉරා. ඊළඟට ගහාදිතෝ පන්නා කියාදිතෝ නේ නය. මම මේක බල්ලම කියන්නේ. මම බල්ල කියන්නම් ඈ. ගෲප් එකට දානවා මේ ව්‍යාකරණ සංග්‍රහයකට දානවා ඈ. එහෙම තියෙනවා ඉතින් සමහරව තියෙනවා ඉතින් කන්ෆියුස් වෙලා යනවා එකපාරටම මේ සමහර වචන තියෙනවා ඇත්තටම මේ පාලි වල දැන් නැද්ද කොච්චර තියෙනවද වචන? ඈ එතකොට සමහර ඒවා තියෙනවා අපිට හිතා ගන්න බැරි ඒවා තියෙනවා. එතකොට ඒක දැන් මේ ඒ වගේ ඒවා පොඩ්ඩක් අර මේ මම ඉතින් ඇත්තටම මේ පාලි අර ප්‍රඥේ කියන්නේ ඉතින් මේ එහෙම ඔක්ස්ෆර්ඩ්. ඔව් එහෙම මේ පොරක් තමයි ඉතින් ඒ වුණාට පොරක් වුණාට ඉතින් එහෙම දන්නේ නැති ඒවා තියෙනවා හොඳේ. එහෙම මේ මේ සමහර ඒවා තියෙනවා ඉතින් මටත් ටිකක් පැටලෙන අවස්ථා තියෙනවා ඉතින් ඕන තරම් පන්ති ඉගෙනනකොට උනත් ඔයාලා දැකලා ඇතිනේ. ඒ කියන්නේ මේ ඔව් ක්‍රියාපද දෙකක් එක ළඟ වැටලා ඉන පදයක් මේ වාක්‍යයක් දෙන්න වෙනද කැමති නොකමැති භාවය වගේ ඔය එකට කියන්නේ ඉල්ලයි කියන්නේ ඉච්ඡති කියන එක. ඉල්ලයි කියන්නේ මේ යච්ච යාචති ඉල්ලයි. ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ හැමදෙන්නේ ඔබ හසිකේ මේ ක්‍රියාපද දෙකක් එක ළඟ වැටිලා උදාහරණ කවුරු හරි කාගෙන් හරි කැමති නොකමැති භාවයේ විමසයි වගේ. කැමති වෙයිද නොකමැති වෙයිද එහෙමද? ඔව්හාමදුලා කැමති නොකමැති භාවයේ විමසයි වගේ. කැමති නොකමැති භාවයේ විමසයි. ඒ කියන්නේ ක්‍රියාපද විමසයි කියන එක නේද? මොකද්ද? ඒකේ ක්‍රියාපද විමසයි කියන එක නේද? ඔව් විමසයි කියන එක නේ. ඒ කියන්නේ ඉච්ඡති නොඉච්ඡති අන්න එහෙම නෙන්නේ. ඒ කියන්නේ මට පැහැදිලි මදි මොකද්ද කියන්නේ කියලා. කැමති නොකමැති භාවය. කැමති අකමැති කියන්නේ මැදට ඇවිල්ලා ඒ වගේ අනේ ඉච්ඡතා නිච්ඡත භාවං වරි තිබ්බද? නෑ නෑ. කැමති නොකමැති ඉච්ඡති නොඉච්ඡති එහෙමද? එහෙම දෙන්නේ කියලා එන්නේ. ඔව් දැන් කැමති කියන්නේ ඉච්ඡති නොකමැති කියන්නේ නොඉච්ඡති. හරිද? ගච්ඡති යයි නොයයි යයි නොයයි
ඔව් ගයි ඔව් ගමට යයිද නොයයිද ඔහු ගමට යහිද නොයයි කොහොමද ලියන්නේ So, gama, kohomada? Gacchawa. Yai. Gacchawa nemei. Gacchati ne gacch teacher. Net got chit. Iti kiyana eka neda athulda me oka ela thiyenne. Eken iti kiyana eka yai kiyana ekada? O no yai. නෑ ඉති කියන එක නෙමෙයි ඉති කියලා කියන්නේ යයි කියන එකනේ ඒ කියන්නේ ගච්ඡති යයි ගච්ඡති ඉති ගච්ඡතිති දැන් මේකට ඉති කියන එක ගන්න බෑ පැහැදිලිද හරි ආ මොකද හඳුන්නේ පාලි වාක්‍ය අන්තිමට ගච්ඡති ච න ගච්ඡති ච ඕකටම දැම්මත් හඳුන්වන්න සැකයක් පවතී කියන්නේ ඕති සැකයක් කියන්න. ඔක ලියා ගන්නද නතරෝ? ඔව්. සැකයක් කියන්න කංකං කියලා කියන්නේ සැකේට. කංකං. හරි නේද? නෑ හඳු. ආයි එක්කන් දියාගෙන. ආන්දරෝ පාලියේගේ මේ අන්තිමේදී තියෙන හෝ තියලද? මොකද්ද? පාලි වාක්‍යයේ අන්තිමේදී තියෙන හෝති හෝති. හෝති නැත්නම් භවති. හරි ආනි හරි එන අපි නතර කරමු පන්තිය ආනි 45 තව එක ඒකත් දෙන්න දුරු කරයි කියන්නේ මොකද්ද හාමුදුරුවෝ දුරු කරයි කියන්නේ ඈ දුරු කරයි කියන්නේ ඒකේ පාලි වචන දුරු කරයි කියලා කියන්නේ ආ දුරු කරයි ඔව් මොකද කවුරුක ඈ පහතබ්බන් අන්න පහත් පහතබ්බන් කියන්නේ දුරු දුරු කරයිගෙන පහයති දුරු කරයි ඔව් පහතබ්බන් කියලා කියන්න පුළුවන් දුරු කරයි කියන්නේ අර අපේ තියෙනනේ කංකං විතරති සැකේ දුරු වේ කියලා අන්න විතරති ඒසම විතරති කියනවා දෙයි කියලාත් කියනවා සැකය දුරු වේ කංකං විතර දිට්ටින් උදුන් කරෝති පහයති දුරු වෙයි පහය කියන එක ගන්න පුළුවන් අපිට සැකේ දුරු වෙයි කියන විතරති කියන එකක් තියෙනවා විතරති දෙයි කියලාත් කියනවනේ විතරති කියන එක දෙයි කියලාත් අදහස් කරනවා ඉතව එකක් ලේමුද ඔව් අඳුර ඒකවල 45යි මට මේව දාමු බුදුරජාණන් වහන්සේ කෙරෙහි
මට තැකයක් නැත. කොහොමද දන්නේ? බුද්ධි. බුද්ධි. මේ. මේ. කංකං නැති. කංකං නැති. හරි හඳුරු. හරි එහෙනම් බුදු සරණයි ඈ 10 7යි. හඳුරන්නේ බුදු සරණයි. බුදු සරණයි හඳුරු. මම අරක දාන්න ඈ අර ගච්ඡති කියන එක. හඳුරු ඉච්ඡති කියන එක දාන්න. හරි හරි ඒ ඉච්ඡති කියන එක මම දාන්න.